එකෙක්ව බොහෝ වේලා පෙන්නනවා, බොහෝ එකෙක් වේලා පෙන්නනවා. බිත්ති පර්වත ප්‍රාකාර රසය යනවා එනවා. ඒ වගේ මහ පොළවේ ජලයේ කිමිදෙනවා, මහ පොළවේ කිමිදෙනවා, වෙන පැත්තකින් මතු වෙනවා, ජල මතු පිට ගමන් කරනවා. ඒ වගේම දික්කලාතක් වකලහැනින් බබලෝට ගිහිලා එනවා. මේ වගේ නානා ප්‍රකාර මනෝමය ඉදිරි ප්‍රතිහාරය පෙන්වන්නත් පුළුවන්. එහෙම ශක්තියකුත් තියෙනවා. ආකාශයට නැගිලා යනවා. මේ ආදි වශයෙන් තියෙනවා තියෙනවා. හැබැයි ඒවට මේ බුද්ධ ශාසනයේ තිබෙන මේ ධ්‍යාන ඉර්ධියෙන් කරනවා පමණක් නෙමෙයි. තවත් ක්‍රම තියෙනවා. මන්ත්‍රකරුවන්ට මන්ත්‍ර බල වලින් ඕක කරන්න පුළුවන්කමක් තියෙනවා. විද්‍යාකාරයේ විද්‍යාව වශයෙන් පෙන්න ඉර්ධි බලවලටත් ඔහොම ඒවා පෙන්නනවා. ඇති හැටියට පෙන්නනවා නැති ඒවා. එහෙමත් වෙලා තියෙනවා. මේවා දකින්න සාමාන්‍ය මිනිස්සයා මේ ධර්මයට නිගරු කරන්න පටන් ගන්නවා. ඕකට ප්‍රාතිහාර්ය බලයක් ඕනේ නැහැ. මේ කසි මේ අරකු බීලා අපිත් මේ කරන්නේ. ඒ වගේ මත්පැන් බීලා මේ විදිහට කටයුතු කරන අපිට පුළුවන් ඒවා කරන්න. ඕක මහ ලොකු දෙයක් ඈ. මෙන්න මේ බඳු අපවාදයක් කෙරුවොත් එහේ මේක මහ අපරාධයක් වෙනවා. මේ ශාසනයේ ඉර්ධියෙන් කරන්නේ එහෙම ඒවා කරලා නෙමෙයි. මේ ශාසන ගුණයෙන්ම මතුවෙච්ච ශක්තියක් තමයි. ඒ වුණාට ලෝකයා මෙහෙම නිගරු කරන තැන් තියෙන වෙන හේතු වලින් ගා කරන්න පුළුවන් නිසා. නිසා ඒ දේශනා ඒක අනුමත කරන්නේ නැති එකයි. ලෝකයාට නිගරුවක් මිසක් වෙන යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒවා කරවන්නේ නැත්තේ. එපයි කිව්වේ ඒකට. එතකොට යම් කෙනෙකුට පුළුවන් අනුන්ගේ හිත කියන්න. ඔබ මෙහෙම එකක් හිතනවා. ඔබේ නම මේකයි. ඔබේ ගෝත්‍රය මේකයි. ඔබේ ගම මේකයි. මෙහෙම ඒවා එයාගේ දිහා බලලා එයාගේ මේ ස්වභාවයෙන් කියන්න පුළුවන් ඉතර ඉර්ධි බලයක් තියෙනවා. ඒකට කීය හැකියි. හැබැයි ඒකෙන් වාගේම නොයෙක් නැකත් ශාස්ත්‍ර නිවිදි ශාස්ත්‍ර මෙහෙම ක්‍රම තිබුණා. තියෙනවා. ඒ වෙනුත් එහෙම කීය හැකියි. අමනුෂ්‍යයෙන් අහලා කියන්න පුළුවන් ක්‍රම තියෙනවා. භූතයෙන්ගෙන් කතා කරලා අහන්න පුළුවන් ඒවා තියෙනවා. මෙහෙම ක්‍රම තියෙනවා. සාමාන්‍ය දුසිල් මිනිස්සු ඒවෙන් ඒකට ඉදු කළා. ඕක කරන්න අපිට පුළුවන් නේ කියලා. ඒ සම වෙනවා. සම වෙලා කතා කරනවා. ඒතර පැහැදිලා ඉන්න ලෝකයට පවා මේ ආර්යයන් කිරි කලකිරීමක් ඇති වෙනවා. මේගොල්ලෝ මේ ඇයිද කරන්න පුළුවන්? ඒගොල්ලන්ට පුළුවන් කර්මයක් කරනවා කියලා මෙහෙම බොරු කියනවා කියලා වැරදියේ මුලාවටපත් වෙනවා. මෙන්න මේකේ මහා විනාශයක් වෙනවා. ඒසා ඒක සූසුද කියලා ඔබම හිතලා බලන්න. හැබැයි එක ප්‍රතිහාරයක් තියෙනවා. මෙන්න මේ දේශනාව. මේ දේශනාව නම් කවදාවත් කරන්න පුළුවන්කම නැමේ චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන දේශනාව. කිසිම පුද්ගලයෙකුට කිසිම වන්නා වූ මායා බලයකින්වත් කිසිම මන්ත්‍ර බලයකින්වත් මොනෝ බලයකින්වත් වෙන කෙනෙකුට කරන්න බැ මේ ආර්ය විනී ආර්ය ශාවකයට පමණයි පුළුවන්. දැන් මෙන්න මේ විදිය මම අනුමත කරලා තියෙනවා. දැන් ඔබම නිගමනය කළා බලන්න ඔබම කියන්නේ. මේ ඉදි බල තුනේ කෝකද වටින්නේ? ඉතින් අන්තිමට ඒ මනුස්සයා පිළිගත්තා. ඒ කාන්තේම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළු ගන්නවා කරන්නව දේශනාවක් ඇද්ද? නිවන් අවබෝධ කරන්න හේතුකාරක දේශනාවක් ඇද්ද? ඒ ශ්‍රේෂ්ඨ වන්නා වූ දේශනාවම ප්‍රාතිහාර්ය රත්නේ වටිනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ දත් තිබුණා. ඒ ඉරිදි බල ගැන කියනකොට වැඩක් ඇති දෙයක් හැටියට ගණන් ගත්තේ නැති කාලයක් තිබුණා. අන්‍යයන්ට පවත්වන්න බැරි යමක මහා ප්‍රාතිහාර්ය යන විශේෂ ඉරිදි බල. බුදුපියාණන්ගේ පහු කාලෙත් පින්නෝ. පිට සූසු අවස්ථාවල. ඒක අනික් කෙනෙකුට යන්ත්‍ර මන්ත්‍රලයකින් කරන්නවත් බෑ. විද්‍යාවෙන් කරන්නවත් බෑ. එහෙම දෙයක්. ඉතින් ඒකයි කිව්වේ ඒ කාල සීමාවල් වලදී කරපු වැඩ පිළිවෙලවල. අද වුණත් ඉතින් ඒ වගේ ඉන්න ඇයට එහෙම බල තිබුණොත් මේ මුලා ලෝකයාගේ මැජික් පෙන්වීමට නම් කරන්නේ නැහැ. නමුත් ලෝකයාට යහපත හේතුකාරකයක් දැක්කොත් නොකරිනී කියලා කියන්නත් එහෙම අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම තිබිලා තියෙනවා වංශ කතාවල සඳහන් වෙනවා. මොග්ගලී පුත්තිස මහ රහතන් වහන්සේ අර මහ පොළොව කම්පා කරලා පින්නුවා කියන කතාවල් තියෙනවා. ඌවගේ අවස්ථා තව හුඟක් මෙහා කාලේ කතා තියෙනවා. ඒ බුදුන් හත වැඩ හිටපු කාලේ චිත්ත කියන ග්‍රහපති ප්‍රතිහාර පින්නපු කතා තියෙනවා. ඊයේ හුඟක් තියෙනවා හැම වෙලාවෙම. ඊයේ ප්‍රතිහාරයේ කියන දේවල් නිවන් මඟ නෙමෙයි. හැබැයි ඉතින් මේ වගේ කාලයක නම් සමහර ලාට ඒක හුඟක් වැදගත්කමක් වෙන්න පුළුවන්. එදා නැතුවට. බුදු පියාණන් වහන්සේදී ආරම්භක කාලේදී සාමාන්‍ය නිමි සාමාන්‍යයට කරන්න බැරි විශේෂ දේවල් එහෙම කරලා උරුවෙල් කාසේප ආදී දමණය කරපු තැන්වල ප්‍රාතිහාර්ය 300 ගණන් පෙන්නලා එහෙම තියෙන බව පෙන්නලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල් මේ කාලෙත් බලපුවා. මේ කාලේ අර මන්ත්‍ර විද්‍යාවෙන් කරන්න පුළුවන් අයත් නැහැ. විද්‍යාවෙන් කරන්න පුළුවන් අයත් නැහැ. අන්න ඒ නිසා මේ කාලේ යමක් කරලා පෙන්නුවොත් මේ ශාසනයට බොහෝ කොට නැමුම් ඇති වෙන්න විශ්වාසය දෙන හේතු වාසනාවක් තියෙන බව පේනවා. ඉතින් කවදා හරි ඉතින් එබඳු වාසනාවක් ඒක ලෝකෙට යහපතක් වෙනවා මිසක් තමන්ට ලොකුකමට නෙමෙයි. ඒක තමන්ට එතෙන්ට ආවට පස්සේ තමන්ට වෙහෙසා. විවේකී අග්‍රයි. හැබැයි ඌවර බහිනවා කියන එක උන්වහන්සේලාටත්
ඒක මහා මානසික වශයෙන් බලපුවාම උන්වහන්සේලාගේ නිදහසට බාධාවක්. වැඩක් නැති කිස් මිනිස්සුය පස්සේ දුවන වැඩ පිළිලක් වෙනවා. නොගැලපෙන්නොත් මේ ශාසනයේ කෑදර වෙනවා. ශාසන ධර්මයේ නිවන් දකින්න නෙමෙයි ප්‍රාතිහාර්ය කෑදර කමින් මහණ වෙනවා. ඊට පස්සේ කෑදරකට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ශාසනය දූෂ්‍ය කරනවා එතන ඉඳගෙන. දැන් මේ බුද්ධ ශාසනය ඔය ඉස්සරහත් උනා. එබඳු උතුමන්ගේ උතුම් ප්‍රාතිහාර්ය ඒ වගේ දැක්කහම ප්‍රාතිහාර්ය කෑදරකමටත් මහණ වෙච්ච අය හිටියා. නමුත් ඒ කෑදරකම නිසාම කවදාවත් ඒවා ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට කරන්න බැරි වුණාට අර අවිද්‍යාව තෘෂ්ණාව දුර වෙලා නැති නිසා ශාසනයෙන් ලාභ ලබන මගක් කරගෙන මිනිස්සු හැමතිස්සෙම දෙනවා උපස්ථාන කරනවා. ඒවෙන් අයිති ප්‍රයෝජන ගත්තා. අන්න ඒවා මුල් කරගෙන තමයි ක්‍රමක්‍රමයෙන් මේ ශාසනය පිරිහිලා ගියේ. අද වුණත් ශාසනය නැගිරවලා ඉතින් අද ඉතින් ඒ කාලේ අනිත් පැත්තට ගහලා තියෙන මේ ශාසනයට සත්කාරයට වැඩි හම්බෙන්න බැනු. දැන් මොකද යම් කිසි ආකාරයක ටිකක් මොලයක් තියෙන මිනිස්සු ඉන්න නිසා ඒ මිනිස්සු අනුමත කරන්නේ ඒ බොරු පූජානඟල අනුමත කරන්නේ බොරු කයිවාරු අනුමත කරන්නේ නැහැ. ඇත්ත මොකද්ද කියලා පරිශීලනය කරන හොයාගෙන යන කාලයක් නිසා දැන් ඉතින් ශාසනය ගොඩනගෙන කාලයක් බාන පත් වෙන බව ආයි ලකුණු පේනවා. බොහෝ මුදල් තියෙන අය පවා සම්පත් අත්හැරලා දාලා ඒ වගේ බහැපු අය ඉන්නවා. ඒ වගේම කාම ලෝකයේ කාම ජීවිත ගත කරන්න පුළුවන් තරුණ තරුණ පිරිස පවා ඒවා ඔක්කොම පැත්තකට දාලා මේකේ සත්‍යයක් තියෙනවා මේක හොයාගන්න ඕන කියලා ඉතින් බහැපු අය අද හුඟක් ඉන්නවා. ඉතින් ඒක හරි වැදගත් දෙයක්. මොකද ඉදිරි කාලයේ ශාසනය නැගින්න හේතුවක් තියෙනවා කියන එක සාධකයක් ඒක. ඒ වගේම ඉතින් අපිට හිතන්න මුළුල්ලා වැදගත් දෙයක් තමයි ධ්‍යානලාභී කියන එක අද බලුවොත් එහෙම 30-40 අවුරුද්ද ඒ භාවනා කරලා හිටන් කිසිම ධ්‍යාන මාත්‍රයක් නැතුව ගෙවන සමාජ මේ පැවිදි පිරිසක් ඉන්න මේ කාලේ මේ ගිහි ජීවිතය ගත කරන කොල්ල කුරුට්ටෝ වගේ අය පවා බලපුවාම ප්‍රථම ධ්‍යානෙ දෙති ධ්‍යානෙ ඉන්නයි ඊටත් එහා ගියා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා ලොකු වෙනසක් ලෝකෙ වෙනවා. විශාල පරිවර්තනයක්. ඒක සෙල්ලමක් එහෙම නෙමෙයි. කොච්චර මහන්සිලා උත්සාහ කරලා හිටියත් සමහර මිස්සුනාන්දලා උනාද ඇහුවොත් එහෙම. තවම කිසිම දෙයක් අපිට නැහැ. ඒක තමයි දෙන උත්තරේ. වංකෝ හැබැයි ඒ උත්තරේ දෙනවා බොරු කියන්නේ. ඒක ලොකු දෙයක්. වහලෙක් තමන් වහල් සේවයක් කරනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. යම්කිසි ගෙදරක සේවකෙක් ඒ සේවය කරන වෙලාවේදී බාහිර කෙනෙක් බැලුවොත් එහෙම හොඳට පේනවා මේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ අතුපතු ගාන්නේ සුද්ධ පවිත්‍ර කරන්නේ උයන්නේ පිහන්නේ ගමන් බිමයි යන්නේ අර ඉන්නේ සේවකයා. මේ ගෙදර අයිතිකාරයා වගේ පේන්නේ සේවකයා. අයිතිකාරයාවත් අයිතිකාරයාද කියලා හොයන්න බැරි වෙනවා. මොකද අයිතිකාරයා නෙමෙයි ගෙදර වැඩපොළ කරන්නේ ඔක්කොම කරන්නේ නිදහස්ව කරන්න තියෙනවා මේ සේවකයා. නමුත් සේවකයා හැම වෙලෙම වැඩ කරන ගමන් බලනවා එක දෙයක්. කවද්ද මට නිමාඩුවක් හම්බෙන්නේ මෙතන යන්න? සේවකයා හැම කොච්චර වැඩ කළත් සේවකයා අන්තිමට හිතන එකක් තමයි හැම මොහොතකම හිතන එකක් තමයි මට විවේකයක් ලැබෙන්නේ කවද්ද? පොඩ්ඩක් නිදහස් වෙලා ඉඳලා ඉන්න. මගේ නිමාඩු දවස කවද්ද? එදා වෙනකන් එයා බලබලා තමයි එයාගේ සේවය කරන්නේ. බලා ඉන්න ලෝකයාට මේක පේන්නේ. බැරිලා හරියා සේවයෙන් අහකලා ගිය දවසේ ගිය කරලා කියලා ආරංචියක් වුණොත් ගිහිමියාට ආරංචිනවා අර සේවය කරන්න ආවෙ නැහැ එයා ඉන්නේ වෙන කොහෙවත්. එයාට ආරංචියක් එනවා ගිය කරලා කියලා. අර සේවකයා අර ගෙදර නිතර වැඩ කරපු සේවකයාට ආරංචිනවා ගිය කරලා කියලා. දැන් කාර්ද කම්පැනි අයිතිකාරයාට සේවකයාට යන්තම් ඇති මම හිටියන මාය අහුවෙන්නේ කියයි ඌ. මාතෝ එකනකට අහුවෙනවා මම ඒ වගේ දරිදන මගෙත් හොඳ වෙලා තමයි මම පැන පිලා යක උනේ. මිනිහා එහෙම එකක් කියන්න පුළුවන්. අයිතිකාරයා පපුව අත ගහගෙන කෑ ගහනවා. අප්පච්චි මගේ මෙච්චර වස්තුව තිබුණා. මෙච්චර දේපල තිබුණා. එක එක වතී දාලා නැමයි ගිහී බේර ගන්න. අනික අයට බැන බැන වටපිටාවිනු තීර්ථය උද්දා ඔතු දෙන්න ඇති. ඕවා මෙයා කිය කියා. දැවි දැවි තැවි තැවි දඟලන්නේ කවුද? පොලිසිය ගානේ දුවන්නේ කවුද? ගෙහිමිය. සේවකයා පැත්තෙන් ඉන්න මම යන්තම් බේරුණා. මමත් හිටියනම් මාත් කොටු වෙනවා ඔබට. යන්තම් ඇති මං ඉදා ගෙදරනේ හිටියෙත් නෑනේ මම බේරුණා කිය කියා ඒ සතුටු වෙනවා. දැන් ගේ කරපියගේ වේදනාව තියෙන්නේ ගෙහිමියල් ගෙයි වැඩ කරපු කෙනාට වේදනාවක් තිබුණේ නෑ. මොකද හේතුව ගෙදර ඔක්කොම වැඩ කළා තියා හිටියේ සේවකයෙක් වශයෙන්. මේ ආර්ය විනී ආර්ය කටයුතු කරන කෙනෙක්
තමාගේ ශාරීරිය නැමැති ගෙට තමාගේ හිත නැමැති සේවකයා පවත්වාගෙන යන්න ඕන. ශාරීරිය නැමැති ගේ පවත්වන සේවකයා තමාගේ හිත. ඉතින් මේ ශාරීරිය නාවනෝ මේ ශාරීරියට කවනවා පොවනෝ ඇඳුම් පැළඳුම් දෙනවා ඔක්කොමත් කරනවා. ලෙඩක් හදනවා බෙහෙත් දෙනවා සේරම කරනවා. හැබැයි හිත මේ ගෙට සේවකයෙක් හැටියට පැවැත්වුවා නම් මේක මැරෙන දවසට කැඩෙන දවසට එයාට ප්‍රශ්නයක් නෑ. එයා නිදහසේ සැනසිල්ලේ මැරෙනවා. ආර්ය පුද්ගලයෝ කියන්නේ තමාගේ කය නැමැති ගෙට ඉන්න සේවකයෙක්. අයිතිකාරයෙක් නෙමෙයි. අර සේවකයන් ඇහුවත් කොහොම බලයි අරක තමයි අපේ ගි. එහෙමත් කියනවා. කොහෙද ඉන්නේ? මං ඉන්නේ ආහාර ගෙදර අරහි. මේක තමයි අපි ඉන්නේ ගේ. එහෙම කියනම කතා කරනවා. නමුත් එයා හිත දන්නවා. අපි ඉන්නේ ගේ කිව්වට මේක මගේ ගේ නෙමෙයි මේක අනුන්ගේ ගේ. මගේ ගේ නෙමෙයි මේක. මෙන්න මේ වගේ ආර්යය දැනගන්න ඕනේ ආර්ය ගුණය පත්වන ආර්යයන් දකින්න දෙයක් තමයි. ආර්ය මාර්ගයට එන කෙනෙක් වටහා ගත යුතු දෙයක් තමයි. මේක මගේ කිව්වට කවදාවත් මගේ වෙන්නේ නැහැ. මේක මගේ පාලනේ යටතේ තියෙන එකක් නෙමෙයි. මේක හිමිකාරයෙක් ඉන්නවා. කවුද හිමිකාරයා? හටගත්තා නම් විපරිණාමයට පත් වෙලා විනාශ කර වීම කියන ධර්මතාවයක් තියෙනවා. අන්නේ ධර්මතාවයේ සතුයි මේකයි. මේකයි ඒ ධර්මතාවයේ සතුයි. එනිසා මේක මම කියන විදිහට ජීවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මගේ පැවැත්මට පරිදි මේක තියෙන්නේ නැහැ. හැබැයි මම මේකේ සේවකයෙක් නිසා කුණු වෙනට හොදන්න ඕනේ. සුද්ධ පවිත්‍රත් කරන්න ඕනේ. ඒ හේරවත් කරනවා. හැබැයි මම එකක් දන්නවා මේක මගේ නෙමෙයි. කාගේද? මේක ධර්මතාවය සතු දෙයක්. ඒ ධර්මතාවයේ ස්වභාවයක් තියෙන හටගත්තන විපරිණාමයට පත් වෙලා වෙනසෙන එක. ඒ වගේම මගේ මේ අන්‍යයත් ඒ ඇසුරු කරන තවත් ගෙවල් වල ඉන්න අය වාගේ. ඒක ගමක් වාගේ. තවත් ගෙදර තව තවත් අය ඉන්නවා. ඒගොල්ලන්ටත් අයිතිකාරයෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ අයිතිකාරයත් මම නෙමෙයි. හටගත්තන විපරිණාමයට පත් වෙලා වෙනසෙන වාගේ ධර්මතාවයේ කොටස් කරුවෝ තමයි ඒ අය. එහෙනම් මමවත් මම ගැනවත් අනුන් ගැනවත් මම්මනවා කියන්නේ. කැඩෙන දාට කැඩි, බිඳෙන දාට බිඳෙයි, වැහැරෙන දාට වැහැරෙයි, මැරෙන දාට මැරෙයි. ඔන්න ඔය සේවයකෙක් හැටියට හිටියන මේ ගේ කාගේද? මම මේ ගේ හිටියල් විපරිණාමයට පත් වෙලා වෙනසීමයි මේකේ උරුමකාරයා. ඒ උරුමකාරයාගේ වැඩපිළිවෙල නිසා කැඩෙන දාට මේකත් කැඩි. මේ කබල් වෙන දාට කබල් වෙලායි, එන වැහැරෙන දාට වැහැරෙයි, මේ ගේ නැහෙන දාට නැහෙයි. එතක මාත කරන්න පුළුවන් තියද යන කරනවා බැහැ නිකන් ඉන්නවා. හිමිකම මගේ නෙමෙයි. මේ වත්තේ හිමිකමත් ඒ වගේ. මේ රටේ හිමිකමත් ඒ වගේ. මෙන්න මෙහෙම ආර්යෝ හිතන නිසාම ආර්යයන්ට තමා ගැනවත්, තමාගේ පීස ගැනවත්, තමා ඉන්න ගී ගැනවත්, තමා ඉන්න වත්ත ගැනවත්, තමා ඉන්න පරිසරය ගැනවත්, තමා ඉන්න රට ගැනවත්. ඔයින් එහාට දෙයක් නැහැ. ආන් එදාට මේ මනස නිදහසෙලා සමාධියටපත් වෙනවා. යම් කෙනෙක් මේ මගේ රට මේ මගේ ජාතිය මේ මගේ ආගම මේ ආදි වශයෙන් බදා ගන්න ගියොත් එයාගේ ආගමකුත් නැහැ එයාගේ රටකුත් නැහැ එයා මුලාවටපත් වෙනවා. ඒ මුලාව නිසාම ගැටිලා ගැටිලා මැරිලා යනවා. මැරිලා ගියාම හතර අපාය. වෙන උරුමෙන් දෙනක් ඇත්තේ නැහැ. අද බුදුදහමට ඔය ටික වෙලා තියෙනවා. මහණෙනි අර එළියට දාලා තියෙන දර කෑල්ල එළිය වැහලා තියෙන දර කෑල්ල කවුරු හරි ඇවිදින් කැඩුවොත් ඔබලට මොකද හිතෙන්නේ? සාමිනි මොනවා හිතන්නේද? ඒක අපි සතුයි කියලා ගන්න දෙයක් ඒක ඇත්තෙම නෑනේ. කවුරුත් ඔය අරන් ගියොත් මොකද හිතන්නේ? අපිට හිතන්න දෙයක් ඒක ඇත්තෙම නෑ. මහන්නේ ওই දර කෑල්ල වගේ තමන්ගේ කය ගැන හිතන්න පුළුවන් ඉච්චදාට මගේ ශ්‍රාවකත්වය සම්පූර්ණයි. පුළුවන් නම් එන්නේ ටික කරන්න උත්සාහ කරන්න. මේක කඩලා දාලා ගියෝ අර දර කෑල්ල හිතුවට හිතන්න පුළුවන් නම් ඔහු මගේ නියම ශ්‍රාවකේ. පුළුවන් නම් අන්න එහෙම වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. අනේ බුදුදහමේ දියුණුව එතනයි. එන හටක් ගැන මොනවද කතා කරන්නේ? හටම දාලා යනවා තමන් බේරෙන්නේ. පරිසරයේ දාලා යනවා ලියුම දාපු පළියට. හිත හිටියොත් තුපේ පවුලව මරනවා කියලා ලියුමක් දැම්මොත් ඒකාන්තයෙන්ම කරයි කියලා හිතෙන එකක් කියලා නම් එහෙම විශ්වාස සහිත නැන් කතාව. ඔය අපි හිතමුකෝ කොටි කල්ලියා වගේ මේ පැත්තක සිංහල පවුල් ටිකක් ජීවත් වෙනවා. මේ කාලේ හැටි දන්නව වැඩේ තත්ත්වය මොකද්ද කියලා. නියුමත් දාලා ගියොත්
සතියයි කල් දෙන්නේ සතියක් ඇතුළත වහම ඉවත් විය යුතුයි නැත්නම් ජීවිත ඔක්කොම විවර කරනවා ආයි බලයි නැහැ ආයි මගේ ප්‍රදේශයේ මගේ ඉඩම මෙච්චර කල් හලාපු ගේදොර එකක්වත් බැරිලක් නැහැ පරිව වරේ යන්නේ කියලා පැල දුවනවා අපිට කිව්වොත් අපේ ඇඟිල්ල කුණු වෙනවා කියලා මේකට ලක්ෂයක් ඕනේ මේ ඇඟිල්ල නිරුපදිරිතු ලබා දෙන්න කිව්වා ලක්ෂයක් දෙන්න ඇඟිල්ල කපන්න එපා සමාජයේ තියෙන මුදලක් ඔක්කොම දෙන්න කැමති ඇඟිල්ල කුණු වෙලා කපලා දානවා නම් ඒකෙන් බේරා ගන්න එහෙනම් සම්පූර්ණ දේපොළ වලට වැඩිය මිනිහෙකුට සමාජයේ ඇඟිල්ල ලොකුයි යම් කෙනෙක් කියනවා ඇඟිල්ල ඔහොම තියෙන්න ඇරියොත් අත කපන්න වෙනවා ගත් කරනම කියන ඇඟිල්ල කපලා බේරා දෙන්න අත බේරා ගන්න ඇඟිල්ල දෙනවා හැබැයි අත තියාගත්තොත් පපුවට යනකම් කුණු වෙනවා මැරෙනවා මොකද කියන්නේ අත ගලවන්න වෙනවා ගලවන්න ගලවන්න බේරා දෙන්න ජීවිතේ බේරා ගන්න අත කපන්න දෙනවා කකුල කපන්න දෙනවා එහෙනම් මේකෙදී අපි දකින්න ඕනේ මේ ශාරීරියේ තමයි මේ ලෝකයේ සියලුම ද්‍රව්‍ය වස්තු වලට වැඩිය මිනිහෙකුට වටින්නේ එන අන්‍යබඳු වටිනාකමින් ඉහළටම ගත තමාගේ ශාරීරියේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තමාගේ ශාරීරිය හැටි හිතන්නේ තමාගේ ශාරීරියේ කිරි ඇල්මදුරු කරගත්ත කෙනාට ලෝකේ තල්මදුරු කරනවා කියන එක බොහොම සුළු දෙයක් බාහිර දේට ඇල්මදුරු කරනවා කියන එක එයා කායගත සතිය වළඳ කිව්වා මේ කයේ හැටි දකින්න මේ කය හැදිලා තියෙන හැටි බලන්න මමයේ මමයේ කිය කිය ඉන්නේ මේ ආසාවෙන් බැඳගෙන ඉන්නේ මේ ටිකේ මොනවද තියෙන්නේ කියලා බලන්න කැලේ 32 කට මේක වෙන් කරන්න හිතෙන් වෙන් කරලා බලන්න මේ කැලේ 32 මම ඉන්නවා ඔය බලාපොරොත්තු වෙන ඔය දෘෂ්ටිය තියෙනවා මෙන්න මේක බලන්න කියලා පෙන්නුවා ආකාර 32 කින් යුත් මේ ශාරීරිය ඒකාකාරව දකින්න මුලාව නැති කර ගන්න 32 කට බෙදලා බලන්න කැතයි කැතයි කියන කිව්වේ නෑ මේ කෙස් මේ ලොම් මේ නියපොතු මේ දත් මේ සම් මේ මස් මේ නහර මේ ඇට මිදුළු වෙන් කරලා තියන්න පැත්තකින් සීලේල බලන්නකොට මම කිව්වේ කෙනා කොයි කැලේද ඉන්නේ කෙස් වල මම ඉන්නවද ලොම් වල ඉන්නවද නියපොතු වල ඉන්නවද දත් වල ඉන්නවද මේ හේකවත් නෑ එහෙනම් මේ මම කියන එක හැදුනේ මොනවෙන්ද ආපහු අරන් බලන්න මනසින්ම ගන්න එකට කෙස් ටික ගත්තා තිබ්බා ලොම් ටික ගත්තා තිබ්බා නියපොතු ටික ගත්තා තිබ්බා ආපහු ගන්න දැන් මම ඉන්නවා එහෙනම් මේ මම හැදිලා තියෙන්නේ මොනවෙන්ද මේ කෑලි කෑලි එකතු වෙලා මේ හැදිලා තියෙන්නේ මේක කැතයි කියලා බලන්නේ මේ උපමාවකුත් වෙන්නේ තමේනං චක්කුමා පුරිසා මුංචිත්වා පච්චවෙක්කේය ඉමේ සාලී ඉමේ විහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලානං ඉමේ තණ්ඩුලාති මේ ශාරීරිය බල නැහැ ඇස ඇති පුරුෂේ මේ මල්ලක් ලෙහෙලා තියෙනවා බලනවා ඉතින් මොනවද බලන්නේ මේ ඇල්වි මේ මාවි මේ මුං මේ තල මේ සහල් මේ ආදි වශයෙන් මේ 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 සහල් මෙන්න මේ බලනවා වාගේ මේ කේස් මේ ලොම් මේ නිය මේ දත් මේ සම් මේ මස් මේ නහර මේ විදිහට බලන්න පුරුදු වෙන්න. දැන් ඔතින් කැත කරන්න පෙන්වනවා බුදුරණන් හතේ පෙන්වන්නේ වෙන විද්‍යාදී උපමා වලින්. මේ බලු බෙටි, මේ බලල් බෙටි, මේ හා බෙටි, මේ දරි බෙටි. මෙන්න මේ වගේ බලන්න පුරුදු වෙන්න කියනවා කැත කළ බලන කතාවට සම්බන්ධයි. නැහොත් මලත් වෙන්නේ මේ ඇල්වි කො කැත ගතියක් එකේ තියෙන සම්බන්ධයක් ඒ උපමාවේ. මේ මාවි ඒ වැත් තියෙන ජරාව චිහේයි කියන ගතිය. මේ මුං මේ මෑ මේ තල මේ සහල් ඔන්න ඔය જાතියෙන් බලන්න කිව්වා. දැන් ඔය උපමාවක් දෙන බුදුරජාණන් වහන්සේගේ සර්ව සම්පූර්ණයි උපමාව. අලුත් නෑ, වැඩිත් නෑ. සර්වාකාරයෙන් පරිපූර්ණයි ධර්මයේ. එහෙනම් මේ ධර්මයේ තුල තියෙන මේ උපමාවේ තියෙනවා ඒක බලන ආකාරي සියලු ලක්ෂණ. කැතයි කැතයි කියලා බලන්න එපයි කියලා පෙන්නේ. ලෝකයා යමක් අප්‍රිය කරන්නේද? ආර්ය අප්‍රිය නොකරයි. මේ ආර්ය ඉර්ධිය. නෑ අප්‍රිය කරලා බලලා බලන්න එපා. සුබ නෑ කියලා බලන්න. සුබ නෑ කියන එකයි කැතයි කියන එකයි විශාල අදහස් පරස්පරයක් තියෙන එක. ඒ කිය කැතයි කියන හැඟීමයි සුබ දෙයක් නෑ කියන හැඟීමයි විශාල වෙනසක් තියෙන අදහස් දෙකක්. ඔය අදහස් දෙක කැතයි ජරාවයි කියන දෙන්න දැම්මොත් එහෙම අප්‍රිය කරලා දැම්මොත් එහෙම අපිට අසුබයක් නෙමෙයි වෙඩින්නේ. අපිට වෙන්නේ දූෂ්‍ය හිත. මේ දූෂ්‍ය හිතෙන් වඩලා හිටන් මේ නිවන් දකින්න බෑ. නිවන් දකින්නට ඇලෙන හිත, ගැටෙන හිත, මුලා හිත අයින් කරන්න ඕන. අයින් කළ ඇත්ත ඇති ආකාරයෙන් බලන්න ඕන. ලෝකයා කැතයි අප්‍රියයි කියන්නේ ඌ පිළියෙදියක් අල්ලගෙන ඉන්නේ හින්දා. මේක ප්‍රියයි නම් අනික අප්‍රියයි. ප්‍රියදයක් ලෝකේ නැත්නම් අප්‍රියදයක් කොයිද? වෙන් කරන්නේ. අනේ ප්‍රියභාවය නැති කරගත්තොත්, මధుරභාවය නැති කරගත්තොත්, යම් යම් වස්තුන් කෙරෙහි තියාගෙන ඉන්න මානික දෘෂ්ටිය නැති කරගත්තොත්. ඒ පිළියෙලට ප්‍රියයි අප්‍රියයි කියලා මේ ලෝකේ ගැටෙන්න දෙයක් නැහැ.
ඔහු වෙදෙන සතර මහා භූත වශයෙන් දකින්නවා කියලා පෙන්නනවා. මෙතන තියෙන්නේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව. ඒකේ එක එක ආකාර සංකල්ප මේ තියෙන්නේ. එයා එහෙම දකින්නවා. දැන් අපි බලමුකෝ මෙහෙම දෙයක් මිනිසුන්ගේ දෘෂ්ටියක හැටි. කාගේ හරි කටෙන් කෙළ බිඳුවක් වැන්නොත් එහෙම බත් එහෙකට. දැක්කොත් එහෙම. අප්‍රියාය බෑ වන්න බත් කන්න කියනවා. ඒ මිනිස් කෙළ බිඳුවා. ඌරේගේ මස් කෑල්ලක් තිබ්බහම මොකද කියන්නේ? අප්‍රියා කරනවා. දැන් ඌරාගේ මස් කෑල්ලයි මිනිහාගේ කෙළ බිඳුවයි දෙකෙන් වැඩි අපවිත්‍ර කෝකද? මිනිස් කෙළ බිඳුව. නෑ අර කුණු මලී ජරාව කකා හිට ඌරාගේ මස් කෑල්ල ඊටලා අප්‍රියයි. නැවත අප්‍රියාව කොහෙ තිබුණේ? ඕකේ තිබුණේ අපේ මනසේ. අපි හදාගත්ත දෘෂ්ටිය තුල. ඌරාගේ බොක්ක අරගෙන ඉන්න සුද්ධ කළේ වෙලා ඉන්න බාබත්තිය කිය අපූර්වට කනවා. ඔය බොකේ දිවිච්චා ගෑවිච්චා කොච්චර තියෙනවද? අරින්න පුළුවන් දිවර. ලාම්පු තෙල් ටික කටේ ගාගෙන අත හොදලා හොදලා බැලුවොත් ඉඹලා බැලුවොත් ලාම්පු තෙල් ගඳ ඉන්නේ නැද්ද? ගඳ එනවා. මොනවා හරි දෙයක් අල්ලලා බලන පස්සේ අපි සබන් දාලා අත හොදලා ආයි බල බලපුවාම අත අර ಜಾති ආග්‍රහණී එන්නේ නැද්ද? එහෙනම් පුළුවන් තර ඌරාගේ අසූචි ටික ගියේ බොක්කේ ඔය වතුර දාල දෙතුන් පාරක් යන්තම් හේදුවට සබන් දාලා නෙමෙයි නිකන් මේ වතුරෙන් හොදපුවාම. යයිද විචාරා ඔක්කොම? එහෙනම් අපි ඒකගේ බොක්ක අරගෙන බාබත් කියන බොහොම රහල කනකොට අපිට අප්‍රියාවක් ආවේ නැත්තේ ඇයි? අප්‍රියයි කියලා හිතපු නිසාමයි අප්‍රියාව එන්නේ. අපිම හදාගත්ත දෘෂ්ටි. සැරියුත් හාමුදුරුවෝ හෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ හිටියද මතක නැහැ. වටින වෙලාවක එක්තරා ගෑනු කෙනෙකුට ලෙඩක් හැදිලා තිබුණා. ලාදුරු රෝගය කියලා ඉදායකට කියන්නේ මේ ඇඟිලි ඔක්කොම කුණු වෙලා වැටෙනවා. මේකට ඒ කාලේ බේදක් තිබුණේ නැහැ. දැන් කිනකෙනා ඔය නිකන් කුෂ්ඨ රෝගයක් තියෙන ලාදුරු කියා තමයි කියන්නේ. නැවත් ඒ රෝගය හැදුනාම මේකට බේදක් නැහැ. ඉතින් මේ ඇඟිලි කුණු වෙවි වැටෙනවා. මිනිහෙක් පලාතට යන්නේ නැහැ මේක බෝ වෙනවා කියලා. එහෙම ගෑණියෙක් වුණාම තනි කරලා දාලා ඉතින් මිනිස්සු යනවා. ගිහලා මොකද කරන්නේ? තමන්ගේ පිරිස කෙනෙක් හරි ඇවිදilla. හිටත් තියාගෙන. එලිපත්ත ළඟින් බත් එක තියලා. හිටෙන් තල්ලු කරනවා ළඟට. පුළුවන් නම් කාවා. ළඟට එන්නේ. මෙන්න මේ ජාතියේ ගෑණියෙක් දැන් කෘෂ වෙලා ඒකේ ලීලිලේ මැරෙන්න දෙනවා. ඇඟිලි කුණු වෙලා. ශරීරතාවු දැක්කා. එක අවස්ථාවක දැන් අද මේ ගෑණි මළුවොත් මේ හිතේ තියෙන දූෂ්‍යකම නිසා මේ ගෑණි හතර අපාගත වෙන්න හේතු වෙනවා. අපාගත වෙන්න හේතු වෙනවා. මේ ගෑනු කෙනා මේකෙන් බේරා ගන්න පුළුවන් ශක්තියකුත් වාසනාවකුත් තියෙනවා. චිත්ත ප්‍රහාදයක් ඇති වුණොත්. අද මම වඩින්න ඕනේ. ඒ ගෑණිගේ දාන පාර්සලයට. පාර්සලයට දානෙකට වඩින්න ඕනේ. මේ විලාදි බොහොම චිත්ත ප්‍රහාදයක් ඇති වෙන ලකුණු පේන නිසා ගිහින් වැඩි. වැඩපුවාම මොකද කරන්නේ? අනේ පුදුම වාසනාවක් මට මේ අන්තිම මොහොතේ හම්බ වුණේ කියලා. කොච්චර වාසනාවක් දරපර දානයක් දී ගන්න හම්බෙච්ච එක උන්වහන්සේට කියලා ගෙනහලේ නම් කියන අර දාන පාත්‍රයට අර බත් එක හැලුවා. හලනකොට කුණු වෙච්ච ඇඟිල්ලක් වෙන බත් එකට. පෙන්ලට පස්සේ අර ගෑනු කෙනා කල්පනා කරනවා අනේ මට වෙච්ච දෙයක්. මෙච්චර විලාවක් ලැබිලා වැඩිච්ච වාසනාව දහකට දැන් උන්වහන්සේ මේක වලඳන්නේ නැහැ නේ කොහොමද? මේ හැඟීමක් ඇති කළා. උන්වහන්සේ පේන්නම ගහක් මුලට ගිහිලා ඉඳගෙන අර ඇඟිලි කැල්ල නම් පැත්තකින් තියලා දානේ වැළඳුවා. දැන් උන්වහන්සේට කොහොමද වුනේ? ලෝකයා පිළිකුල්යයි කියන්නේ ආර්ය පිළිකුල් නොකරයි. මේ ආර් පළවෙනි ආර්ය ඉර්ධිය. අන්න ආර්ය ඉර්ධිය තිබිච්ච නිසා උන්වහන්සේට ඒක ගානක් නෑ. දැන් චිහේ කිව්වද? අද ඒ පිළිකුල් භාවනාව වඩන්නට තමන්න බෙදලා තියෙන දානෙක ගන්නද? ඒකේ පණුව ඉන්නවා කියන එක මම අහලා තියෙනවා. ඉන්නවා කියලා කියනවා. අපිරියයි. කන්න බැරුව අජීන වෙලා අසනීපේ නැයත් මම අහලා තියෙනවා. බොහෝ කොට වැඩුවායි. ඇයි වෙනස වුනේ? අපිට ආර්ය මාර්ගය කියලා දීන්නේ ඒවැදී යම් යම් තැන්වල පටලෝප තැන්වලදී අපි කිව්ව දේ නොකර වෙන එකක් කරනවා. සුබ නැති දේ සුබ නැති හැටියට බලන්න කිව්වම ඒ චි ඒ කියලා කතයි කියලා බලනවා. මේ කේස් ගඳ කතයි, මේ කේස් ගඳයි, මේ කුල් පිළිකුලයි කියලා කට කජුලෙල්ලක් වගේ හදලා අඹරවනවා. දැන් මොකද මේක වෙන්නේ? වැරෙයිද? ඔන්න අපිට දීලා තියෙන අසුබේ හැටි. මේ කොහොමද අපි අසුබ භාවනාව වලට හිටන් දිනන්නේ? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිමා චතුරාරක්කා බික්ඛු භාවේය සීලව. භාවේය කියන්නේ මේ භාවනාව කරන භාවනාව වඩන සීල් වඩන භික්ෂුවර ආරස්සා හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. දැන් අසුභානුස්සතිය හොමුනහම එකක් අඩු වෙනවා. මෙත්තානුස්සතියක් ලෝකෙ පෙන්ලා තියෙනවා.
මෛත්‍රිය නම් මිත්‍රත්වය. අද පෙනෙන මිත්‍රත්වය තමයි මෛත්‍රිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝක සම්මත මිත්‍රත්වයේ සංගණිකා දෝෂ සහිත ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරන්න නොනිසි. ඔක මේ ශාසනයේ මිත්‍රත්වය කියන එක සංගණිකා දෝෂ සහිතයි ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරන්නේ නැහැ කියලා දේශනා කරපු එක. පහන් සිතින් අනුන්ට අනුශාසනා කිරීමෙන් යමක් වේද මේම දයාවයි මේම කරුණාවයි මේම මිත්‍රත්වයයි. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මිත්‍රත්වය. නිවන් දැකීම සඳහා නිවන් අරමුණු කරගත්ත ආර්යෝ ලෝක සත්වයාට වෙන නම් පිළිසන්නක් ලෝකේ නැහැ. කොච්චර කණ්ඩ නැතුව හිටියත් කොච්චර අඳින්න නැතුව හිටියත් මූ හිඟා කකා හිටියත් ඒක දහම්පදයක් මොහු වටහා ගත්ත නම් මොහුට සැනසෙල්ල එතනමයි කියලා දකිනවා. කණ්ඩ දෙන එක නෙමෙයි ලොකුකම අඳින්න දෙන එක නෙමෙයි ඒක දහම්පදයකින් පෝෂණය කරන එකයි කියලා හිතන් දැකලා ඒ සඳහා කටයුතු කරනකොට මෙන්න මිත්‍රත්. මෙන්න මේක තමයි ආර්යයන්ගේ මෛත්‍රිය. සක්ක කියන යක්ෂයෙක් ඇවිල්ලා අහනවා. මොකද තණ්හා කියන වරගෙන අව ප්‍රඥා තමයි. මොකද මේ හුදකලාව ගහක් මුලලා ඉන්නේ ඔබ වහන්සේ. ණයකට මුදලා කරන් දෙන්න බැරි වෙලාද? එහෙම නැත්නම් මොනවා හරි ලෝකයා සමග අමනාපයක් හින්දාද? ලෝකයා ඔබ වහන්සේ සමග අමනාපයලා ඔබ වහන්සේ කොම් කරලාද? මොකද මේ හුදකලාව ඉන්නේ ගහක් මුලලා. මිත්‍රත්වයක් පවත්වන්න කැමති නැද්ද ලෝකයා එක්කලා? නැද්ද එහෙම සම්බන්ධයක්? ලෝකයා ඔබ වහන්සේ සමග මිත්‍රත්වයකුත් නැද්ද? මේ ප්‍රශ්නයක් ඇහුවා. එම්බා මරගෙන අරිහත්ඵල විමුක්ති සුවයෙන් සමවත් ගුණයෙන් ඉන්න මට මේ ලෝකේ මොනවා මිත්‍රත්වයක් පවත්වන්නද? ලෝකයා මා සමග මිත්‍රත්වයක්වත් මා ලෝකයා සමග මිත්‍රත්වයක් නැගේ මේ දෙකේ නෑ. අනුන්ට නිවන් මාර්ග පෙන්වා දෙන මට කුමන වෛරයක්ද ලෝකයා සමග? මට ලෝකයා සමග කිසිම වෛරයක් මගේ ඇත්තේ නෑ. සක්ක කියන යක්ෂයෙක් ඇවිල්ලා අහනවා. අනුන්ට අනුශාසනා කරන්න යනවනම් ඒක මිත්‍රත්වේ නෙමෙයි. මිත්‍රත්වයක් නෑ කිව්ව ඔබට ගැලපෙනවද මේ කතාව? මෙහෙම කියලා ප්‍රශ්නයක් ඇහුවා. එම්බා සක්ක අනුන්ට අනුශාසනා කිරීමේ පහන් සිතින් අනුන්ට අනුශාසනා කිරීමේ යමක් වේද මේ මිත්‍ර ධර්මයක් නොබැඳි. සංගණිකා දෝෂයක් හට නොගන්න. එහෙම දයාවයි එහෙම අනුකම්පාවයි එහෙම මිත්‍රත්වයේ කැපෙන්නේ. එනේ බුදුපියාණන් හරි වෙන මිත්‍රත්වයේ. සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තපෝ ගුණය හැර නිවන හැර ලෝක සත්‍යයන් තවත් සුවයක් මම නොදකින්න. එහෙනම් කොහේ ඉතින් සුවපත් වේවා කියලා අපි මොකද්ද සුවපත් වේවා කියන්නේ? කොහේටද? නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අපි මෙත් වදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධයේ දුකක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිදුකක්සේ දකින්නේ සම්‍යත්ව නියාමයට පස්නේ. පංචස්කන්ධයේ බයක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිර්භයසේ දකින්නේ සම්‍යත්ව නියාමයට පස්නේ. පංචස්කන්ධයේ රෝගයක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිරෝගීසේ දකින්නේ සම්‍යත්ව නියාමයට පස්නේ. අනුලෝමත් ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යත්ව නියාමයට පස්නේ යයි කිව්වොත් ඒ කිසි දිනක සිදු නොවේ. සම්‍යත්ව නියාමයට නොපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් යන මාර්ගඵලයන්ට පත් වේ කිව්වොත් ඒ සිදු නොවේ. අනුලෝමක් ශාන්තියට පත් වූ කෙනෙක් සම්‍යත්ව නියාමයට පත් වෙන්නේ යයි කිව්වොත් ඒ සිදු වේ. සම්‍යත්ව නියාමයට පත් වූ කෙනෙක් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් යන මාර්ගඵලයන්ට පත් වේ යයි කිව්වොත් ඒ සිදු වේ. මේ බුද්ධ වචනය. එහෙනම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන මේ ආර්ය ඵලයන්ට පත් වෙන්න නම් අනුලෝම සම්‍යත් නියාමයට බහින්න ඕනේ. සම්‍යත් නියාමයේ කියන්නේ නිවන නිරෝගීසේ දකින්න ඕනේ, නිවන නිදුක්සේ දකින්න ඕනේ, නිවන නිර්භයසේ දකින්න ඕනේ. මෙන්න මේ කතියේ දෙනකොට සම්‍යත් නියාමය. සම්‍යත් නියාමයට පත් වෙන්නේ අනුලෝමක් ශාන්තියට පත් වෙච්ච කෙනෙක්. පංචස්කන්ධයේ දුකක්සේ දකින්න ඕනේ, පංචස්කන්ධයේ රෝගයක්සේ දකින්න ඕනේ, පංචස්කන්ධයේ බයක්සේ දකින්න ඕනේ, පංචස්කන්ධයේ ගින්නක්සේ දකින්න ඕනේ. මේ ආදි වශයෙන් පෙන්නලා තියෙනවා. එහෙනම් ඉතින් මේ ආකාරයෙන් පෙන්නකොට අද පුළුවන් ද අද කරන මෛත්‍රී භාවනාව තුළින් නිවන් දකින්න. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් එතන අනුලෝමක් ශාන්තිය නැහැ සම්‍යක් නියමයක් අහලකවත් කොයි. සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා කියලා දුකක් නැතුව කාලා බීලා ඉන්න මුන්ට සන්තෝෂයෙන් ඉඳ හම්බ වේවා
කොත මල්ලි උග්‍රබන් තරංග ලිඩක් රෝගයක් කිසි කෙනෙකු නොහැදීවා. මවුල් ගෙදරක ඉන්නා වගේ ප්‍රීතියෙන් සන්තෝෂයෙන් ඉඳ ලැබේවා. ওই જાතියෙ මෙත් වැළුවොත් එහෙම කො අනුලෝමක් ශාන්තිය. හැම අතේ නියම අහලකවත් තියෙනවා. මගපල කොයිද හම්බේ? එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අන්‍ය පරිබ්‍රාජකකින් අසභෝගල ගියහම එයයි අහනවා. ඇවැත්නි ඔබලාගේ ගුරුතුමා නේනම් බවත් ගෞතමයන් වහන්සේ මෙත්තා සහගත කර්මස්ථානයේ දෙනව නේද ඔබලාට? එහෙමයි ඇවැත්නි අපිට දෙනවා. ඒ දෙන්නේ මෙහෙමනේ. අවෛරි වූ අප්‍රමාණ වූ මහත්ගත වූ මෛත්‍රී චිත්තේ එක දිශාවකට වරන්ද. එසේම දෙදිසාවකට තුන් දිසාවකට උඩයට දස දිසාවකට වරන්ද. අසීමිත අප්‍රමාණව වරන්ද. ওই ක්‍රමෙ නේ දෙන්නේ. ඔව් එහෙම තමයි දෙන්නේ. එහෙනම් ඔබලාගේත් අපේත් මෛත්‍රී භාවනාවේ තියෙන වෙනස මොකද්ද? දෙකම එකයි. ඔය උත්තරේ ඔය ප්‍රශ්නේ ඇහුවා. උන්වහන්සේලා උත්තර දුන්නේ නැහැ නිහඬ වෙලා. බුදුරජාණන් වහන්සේගෙන් ඇදී ඕක ඇහුවා. මහණනි ඔය අන්‍ය පරිබ්‍රාජකයෝ මෛත්‍රී භාවනාව ගැන කතා කරනවා. ඔය අන්‍ය පරිබ්‍රාජකින්ගේ මෛත්‍රී භාවනාව කතා කරුවාට මම මේ දේශනා කළා දින මෛත්‍රී භාවනාවේ අහලකවත් උන්නේ නැහැ. ඔවුන් ඒක දන්නේ. ඔවුන්ගෙන් ඇහුවොත් ඔය මෛත්‍රී භාවනාව කුමක් අනුසස් කරගෙන තියෙනවද? කුමක් ප්‍රතිඵලිත කරගෙන තියෙනවද? ඇහුවොත් දන්නවද කියන්නේ? ඔවුන් ඒක දකින්නේ නැහැ. ඔවුන් නාම මාත්‍රයේ කතාවක් කියනවා විතරයි. මම මගේ ශ්‍රාවකයන්ට කියන මෛත්‍රී භාවනාවක් තියෙනවා. විවේක නිසිරිතව, විරාග නිසිරිතව, නිරෝධ නිසිරිතව, ඔස්සග්ග පරිණාමීව මෛත්‍රී සහගත සති සම්බුද්ධංගේ වළඳ, ධම්මවිචේ සම්බුද්ධංගේ වළඳ, පීති සම්බුද්ධංගේ වළඳ, පස්සති සම්බුද්ධංගේ වළඳ, උපේක්ෂා ඒ වගේම උපේක්ෂා සම්බුද්ධංගේ වළඳ, සමාධි සම්බුද්ධංගේ වළඳ. මෙන්න මේ විදිහට සත්ත බොජ්ජංග වළඳ කියලා මම දේශනාවක් කරලා තියෙනවා. විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් යුත් වෙලා කරුණා සහගත සති සම්බොජ්ජංගේ වළන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ වළන්න මේ ආදී වශයෙන් සත් බොජ්ජංග වළන්න කියලා මම කියා තියෙනවා. මං දුන්නේ ඔන්න ඕකයි. විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සග්ග පරිණාමී මුදුතා සහගත සති සම්බොජ්ජංගේ වළන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ වළන්න කියලා මේ සත් බොජ්ජංග වළන්න කියලා පෙන්නනවා. විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සග්ග පරිණාමී උපේක්ෂා සහගත සති සම්බොජ්ජංගේ වළන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ වළන්න ප්‍රීති සම්බොජ්ජංගේ වළන්න පස්සති සම්බොජ්ජංගේ වළන්න ඔය ආදී වශයෙන් මේ සත් බොජ්ජංග වළන්න. මගේ ශ්‍රාවකින් මම දුන මෛත්‍රී භාවනාව ඔන්න ඕකයි. කුමක් මාර්ගය කරගෙන පවතින්නේද? මේක නිවන මාර්ගය කරගෙන පවතිනවා. එසේ නැත්නම් මේ මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගේ වළන්න කියලා විඥානංචායතනය කෙලවර කළ පවතිනවා. ඔහු ආපහු ඉන්නේ. උත්තරී ඵලයට නොපත් ඔහු කල්ටිය කළොත් ඔහුගේ විඥානංචායතනය උපදිනවා. එතකොට ආකාසානංචායතනෙ උපදිනවා. එතකොට ඒ වගේම කරුණා සහගත සති සම්බොජ්ජංගේ වැඩුව කෙනා මේ විඥානංචායතනෙ ගිහිලා උපදිනවා. මුදුතා සහගත සති සම්බොජ්ජංගේ ආදි වශයෙන් මේ සත්බොජ්ජංගේ වැඩුව කෙනා මෙලෝදී අරිහත්ත්වයට පත් නොවුනොත් ආකින්චඤ්ඤායතනෙ උපදිනවා. උපේක්ෂා සහගතව වැළුවොත් මේ ආත්මේ අන්තිම වෙන්නේ ඉස්සෙල්ලා මේ අරිහත්ත්වයට පත් වෙනවා. මේ ආදි වශයෙන් විග්‍රහ කරලා බලන්න. දැන් කොයි જાති ආරේ මෛත්‍රිය කෝද? දැන් බුද්ධානුසති මෙත්තාච. දැන් මෙත්තාව තියෙනවා. කපලා නැද්ද? ආරසා කෝයි? මහණනි යම්කිසි පෘථග්ජනේ බුදුගුණ කියනවා කිව්වොත් ඔහු කාරණා 10යි දන්නේ. ඊට වඩා 10ක් ඔහුට යොමු වෙන්නේ නැහැ. මොනවද? බවත් ගෞතමයන් වහන්සේ ප්‍රාණඝාත නොකරන කෙනෙක්. කොරමැර වංචා නොකරන කෙනෙක්. බවත් ගෞතමයන් වහන්සේ කාමයේ හැදිරි නැති කෙනෙක්. බවත් ගෞතමයන් වහන්සේ බොරු කියන්නේ නැහැ. බවත් ගෞතමයන් වහන්සේ කේලම් කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ, ප්‍රලාප කියන්නේ නැහැ, ලෝභ නැහැ, තරහ නැහැ, මෝඩ නැහැ. අන්තිමටම පුතල්ජනේ දන්නාන බුදුගුණ ඔච්චරයි. ඔයින් එහා බුදුගුණ දකින්ද පුතල්ජනේකට වැය කියලා පෙන්නනවා. එහෙනම් පුතල්ජනයා බුද්ධානුස්සතිය වරන්නේ කොහොමද? ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණේ අරහන් මේ මේ කාරණේ සම්මා සම්බුද්දයි හඹ වෙයි. කො බුදු වචන දෙක දැනගනීද වැඩි? අරහන් වෙච්ච හැටි. රහතින්වත් පවු නොකරන හේඳන් කියවනට මොකුත් නෑ. කට පාළමෙන් කියවනවා පතුරු යන්න. වාසනාසහිත කෙලෙත් දුරු කළ හේඳ පූජාවට සුදුසු වූ හේඳ අරහන්න වනසේක සාදු සාදු කියලා කියනවා. අරහන් බුදු ගුණ. ඈ පොඩ්ඩක් ඉන්නවා බලන්න.
රහසින්වත් පව් නෝ මොනවද රහසින් කරන පව් පොඩ්ඩක් කියලා දෙන්න මට දන්නවද කියයිද රහසින් කරන පව් වාසනා කෙලෙස් දුරු කළේ මොනවද වාසනා කෙලෙස් මෙන්න මේවායි වාසනා කෙලෙස් කියයි පූජාවට සුදුසු වෙන්නේ කොහොමද පූජාවට සුදුසු වෙච්ච විස්තරය කියලා දෙන්න මට දකි එහෙනම් දැකලාද මේ කියන්නේ අවුරුදු 4ක පුංචි ළමයෙක් ඉන්න ඉංජිනේරුවෙක් ඉන්නවා කියමුකෝ. එයා ගෞරව උපාධි පාස් කරලා එංගලන්තේ හරි ඇමරිකාවේ හරි කමන්නේ නැහැ ගිහිල්ලා ඇවිදිලා ලංකාවේ මහා උපාධි කියලා තනතුරකුත් අරගෙන ඉන්නවා. දැන් මහා උපාධිධාරී කියලා තනතුරක් දුන්නා කියමුකෝ. එයාට දෙනවා මහා බිල්ඩින් එකක් රජයේ බිල්ඩින් එකක් සතු 14 ක ගොඩනැගිල්ලක් හදන්න ප්ලෑන් කරලා ඔක්කොම කරලා. එයා ඔක්කොම කරලා ප්ලෑන් කරලා හදලා සාර්ථකව ලාභ සහිතව බාර දෙනවා. දැන් ඒ නිසා මෙයාට මහා ඉංජිනේරුව කියලා රජයෙන් දෙනවා ගෞරව නාමය. දැන් ගෙදර කතා කරනවා ඇහෙනවා. තාත්තා ගිහිල්ලා ඇමරිකාවේ ගෞරව උපාධිය, ඉංජිනේරු උපාධිය පාස් කරලා එයා මහා බිල්ඩින් එකක් හදලා එයාට දැන් මහා ඉංජිනේරු කියලා පට්ටමක් හම්බෙලා තියෙනවානේ. එයාගේ නම කියලා කියනකොට පොඩි එකා අහිනවා, ඔහු හතර ගෙදර පොඩි එකා අහිනවා. ගිරව වගේ මිනිහත් ඔබ දැකලා කියනවා අපේ තාත්තා ඇමරිකාවට ගිහිල්ලා ගෞරව උපාධියත් පාස් කරලා ඉංජිනේරු උපාධියත් පාස් කරලා ඇවිදලා මහා බිල්ඩින් එකක් හදලා දැන් අපි තාත්තා මහා ඉංජිනේරුනේ. ඔය පොඩි එකාව එකක්වත් දැක්ලාද කතාව කිව්වේ? ඌ බොරුවද කිව්වේ? කිව්ව කතාවත් ඇත්ත. දන්න මිනිහෙක් ඇහුවොත් එහෙම තමයි ඇවිදින් තියෙන්නේ. පුතේ උඹ ඔක දැනගෙනද කිව්වේ? ඇහුවොත් ඔව් කියයි. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ කන්දරාව, අප්‍රමාණ ගුණ කන්දරාව. වචන කීපයකට සීමා කරලා හිටන් කියලා ඉවරයි අද. මෙතකින් අරහන් වෙනවා. හැබැයි බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා ලෞතරා බුදුරියෙක් මේ එක ගුණයක් අරගෙන කියන්න ගියොත් දේශනා කළා විග්‍රහ කරන්න ගියොත් මෙතකින් මේක වෙනවා කියලා. උන්වහන්සේගේ ජීවිත කාලයේ වෙන ගුණේ ඉවර වෙන්නේ. මේ අප්‍රමාණයි. හැබැයි අපේ ඇත්ත නම් විනාඩි 5ක් යන්නේ. විනාඩි 2ක් යන්නේ. විනාඩියක් යන්නේ. අරහන් ගුණේ විග්‍රහ කරන්න. දැන් අපි අය කරන එක හරිද? දැන් අපි දන්නේ නැති සියුම් තැන් වලින් අපි පටලවලා තියෙන හැටි මේ කියන්නේ. බුදු ගුණ සිහි කරනකොට අපි යම්කිසි විශ්වාසයක් ඇතුව කියන වචනයක් තියෙනවා. හැබැයි ඒ වචනේ කියන්නේ උන්වහන්සේ දුන්න දේශනාවක්, යම්කිසි අරිහතුන් වහන්සේලා විසින් ගෙනාවු දේශනාවක් ධර්මයක් තුලින්. ඒ ගුණ කන්දරාව අපි කියන්නේ අපේ ශ්‍රද්ධාව පිට කියන කතාවක්. හැබැයි අපි ඒක දැනගන්නවා ශ්‍රද්ධාව පිටවත් විශ්වාසය පිට ඒ ගුණලතාව කියනවා මිසක් ඕක අපිට තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට බුදු ගුණ වැටහෙන්න නම් බුද්ධානුස්සතිය වැඩෙන්න ඕනේ. බුද්ධානුස්සතිය වඩනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් ගුණයකින් අපිට විද්‍යාමාන වෙන යම් ගුණයක් තුල ඉන්නවා අපි දැක්කද? උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වන මම ඒ ගුණයට අනුකූලව ඉන්නවා. මම දැක්කා බුදු ගුණ අනන්ත බුදු ගුණ අතරින් උන්වහන්සේගේ තුල විද්‍යාමාන වෙන එක්තරා ගුණයක් මෙහෙම අහලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ බුදු ගුණය තුලට මමත්පත් වෙනවා. ගුණයට මමත් ඇතුළු වෙනවා. උන්වහන්සේ කවදාවත් මිනිසුන් බැන්නේ නැහැ. දොස් කිව්වේ නැහැ. උන්වහන්සේට දොස් කියලා යනවා ඕන තරම්. උන්වහන්සේට අභූත චෝදනා කරලා යනවා, නිඳා කරලා යනවා. උන්වහන්සේ කම්පාවටපත් වුණේ. ඒක තේරුම් ගත්ත හැකියි. එහෙනම් මමත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන මමත් මට කොච්චර බැනලා ගියාද? මමත් උන්වහන්සේ අනුගමනය කරනවා. මමත් බයින. මට ඕනම් ගහලා ගියාද? උන්වහන්සේ අනුගමනය කරන මම උන්වහන්සේ ගහන්න ආවත් ගහන්න තිකෙන. කම්පා වෙන්නේ නැති කෙනෙක්. උන්වහන්සේගේ දරුවෙක් වෙන මමත් කම්පා වෙන්නේ. උන්වහන්සේ කොමන විලාවකවත් මේ අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. ලාභ අලාභ ආයස දසස නිന്ദා ප්‍රහංසා දුක සැප මේ කිසිම දෙයකදී උන්වහන්සේ කම්පා වෙන්නේ නැහැ. මට ඒක වැටහෙනවා. එහෙනම් මමත් කවදාවත් ලාභ අලාභ ආයස යසස නිന്ദා ප්‍රහංසා දුක සැප කියන මේ අටලෝ දහමින් කම්පාවටපත් වෙන්න තුන උත්සාහ කරනවා. එසේ මම බුදුරයන් වහන්සේගේ ගුණයට අනුව සතිය පිහිටවනවා. අනේ තමා ගුණ දැනගෙන ගුණයට අනුව තමන්ගේ සතිය පිහිටවා ගැනීමට කියන බුද්ධානුස්සතිය. ඔහොම ගියොත් එහෙමනම් බලා ඉඳද්දි ඔය ටික හරියට උදේ ඉඳන් රෑ වෙනකන් ඉතිපිසෝ ගාථා වුණා කී කී ඉඳලා යම් කිසි පුද්ගලෙයි හොස්සාගේ මැස්සේ ගිය මැස කන්න හදනවා. මොනවද කතා කරන්නේ? වැඩිලාද? නමුත් අර ඔක්කොම ඉතිපිසෝ ගාථාවයි ඔක්කොම ටික පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ ගැහුවට ගහන්නේ නැහැ, බැන්නට බයින්නේ නැහැ, හිංසා කරලාට හිංසා කරන්නේ නැහැ, අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ, උන්වහන්සේ අනුගමනය කරන මමත් ඒක පුරුදු කරගන්නවා කියලා ඒක සතිය පුරුදු කරගත්ත කෙනෙකුට ඔය ටික විතරක් නෙමෙයි මොහොත කියලා ගහලා ගියා. ටක් ගාලා මතක් වෙනවා
බුදුපියාණන් වහන්සේගේ ගුණයට මම ඉන්නේ කියලා මම කිව්වා පුරුදු නම්. මේක දැක්කා. තමා දැකපු ගුණයට අනුකූලව නිහඬ වෙනවා. දැන් කාටද හිත වැඩින්නේ? තමා විසින් දකින්න ගුණ තියෙන්න ඕනේ. අප්‍රමාණ බුදු ගුණ අපිට දකින්න බැහැ. අපිට ගෝචර වෙන යම් ගුණ මට්ටමක් තියෙනවා නම් ඒක අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන මේ ගුණයට අනුව. උන්වහන්සේ මගේ පියා හැටියට මම සලකනවා, මව හැටියට සලකනවා, ගුරුවරයා හැටියට සලකනවා, රජු හැටියට සලකනවා, ශාස්ත්‍රවරයා හැටියට සලකනවා. මේ පස් ආකාරයකින් බුදු පියාණන් වහන්සේ හැර තව කෙනෙක් මට ඒ සඳහා නැහැ. ලෝකයේ සිටින එකම මම බුදු පියාණන් වහන්සේ, අමා මෑණියන් වහන්සේ. එකම පියා බුදු පියාණන් වහන්සේ. රට විතරක් නෙමෙයි සියලුම ලෝක සත්‍යයට පිළිගත්තත් නැතත් පියාණන් වහන්සේ නම් ඔච්චරයි. මෑණියන් වහන්සේ නම් ඔච්චරයි, ශාස්ත්‍රු වහන්සේ නම් ඔච්චරයි, වෛද්‍යවරයාණන් වහන්සේ නම් ඒත් එච්චරයි. මෙන්න මේ ආකාරයෙන් උන්වහන්සේ කෙරෙහි අග්‍රත්වයේ තිබ්බොත් මේ ගුණේ නී මං එහෙම කියන්නේ කියලා කියන්න පුළුවන් නම් මෙන්න මේක හරි ශ්‍රේෂ්ඨයි. ශ්‍රාවකයෙකුට ගෝචර හරි, ශ්‍රාවකයෙකුට ගෝචර වෙන හරියෙන් බුදු ගුණ කියන්නේ දක්ෂණ. මෙන්න මේ අවස්ථාව වැදගත් වෙනවා. මේක ශ්‍රේෂ්ඨයි. ඔන්න ඔතනින් බුද්ධානුස්සතිය වැඩෙනවා නම් බලයින් දෙටි වැඩෙනවා. නම් බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, අනික මරණානුස්සතිය. ජීවිතං අනියතං මරණං නියතං, මරණං නියතං මරණං නියතං. ඔය දි තමයි කියන්නේ. ජීවිතේ අනියතයි, මරණේ නියතයි, මරණේ නියතයි, මරණේ නියතයි. ඉතින් ඔතින් පටන් ගත්තට පස්සේ තව විග්‍රහ කරමු. දේශනාවක් තියෙනවා. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉද තතා අහං මරිස්සාමි මරණං මම හෙස්සති. උප්පත්ති ආසහී වේදං මරණං ආගතං සදා. මරණත්තාපි ඕකාසං වදකෝ වියේසති. ඉතින් ඔහොම තියා ඊසකං අනිවත්තන්තං සතසං ගමනුසකං ජීවිතං උදයාත්තං සූර්යෝ වේදායිති. විජ්ජු බුබ්බුල උස්සාච ජලරාජී පරික්කයන් ඝාතකෝච රිපුතස්ස සබ්බද්දාපි අවාරිනෝ සූය සත්තා පුඤ්ඤිද්දි බුද්ධි බුද්ධි යාසිනෝ. ඔන්න ඔය විදිහට තියෙනවා. ඒ නිසා විග්‍රහ කරව කර්මස්ථාන. දැන් ඔය හැම එකකින්ම කරන එකක් තියෙනවා. මොකද්ද මේ හැම එකකින්ම කරන එකම? දී මහා සම්පත් ඇත්තා වූ බුදු පසේ බුදු මහරහත් ආදී උතුමයෝ මරණයට පත් වුණා. ඒ වගේ මාත් මැරෙනවා. ඉතින් කොහොම තමයි පටන් ගන්නේ? මැරෙනවා මැරෙනවා කියන එක තමයි ඔය හැමතැනම කියන්නේ. ඉතින් මැරෙනවා මැරෙනවා කිව්වට එතකොට ඔය කියන්නේ ಜಾති මරණානුස්සතිය ගැන කියවෙනවා. ජීවිතය අනියතයි, මරණේ නියතයි. දැන් ඔය භාවනාව කර කර ඉන්නකොට මිනිහාගේ හතුරෙක් එහෙම කොහේ හරි ඉඳලා වටේවිත බැලුවා, බලනකොට මූ විතරක් අර මේ ධර්මශාලාවේ ඉඳගෙන ජීවිතං අනියතං මරණං නියතං කියක ඉන්නකොට ගත්ත පිහියක් ඇදලා කැරකිලා වටේට බලලා හොඳ වෙලා හිටපිය කියලා ආවොත් එහෙම මරණං නියතං කියලා ඉඳිද පැනලා දුවයි. මරහල්ල දීගෙන දුවන. හැබැයි මහා බේබද්දේ සූදු අන්තුවෙක් ඌර පිහියක් ඇම මොකද බල තෝ මම මරන්න දෙන්නේ. මැරෙන්නේ එක සැරේ වර පුළුවන් නම් ඌ දුවන්නේ නෑ. මැරෙන්නේ එක සැරේ වර. ওই જાතිය මරණානුසතිය බේබද්දට වෙලා දිනන නේද වල. අර උපාසක මහත්තයාට උපාසක අම්මට වැඩි අර බේබද්දට වෙලා නැද්ද? ඌ කියන්නේ මැරෙන්නේ එක සැරේ. දෙපාරක් මැරෙන්නේ ඉපදෙලා නෑ වර පුළුවන් නම්. මරණ නියතන් දැකලා තියෙනවා නේද වල ඒක. දැන් කෝ යථාර්ථ එන මරණ සතිය සම්පූර්ණද? සම්පූර්ණ නම් එහෙම වෙන්න බෑ. මරණානියතම් බව දන්නවනේ මැරෙන දාක මැරි. මරණානියතම් කිය කියලා නම් ගෙදර ගිහිලා බත් පංගුවේ මොනවා හරි තිබුණා රොඩු කෑල්ලක් එහෙම පටවිට බලන ලේලි විතරයි අද හිටියේ, අරු විතරයි අද හිටියේ, ඔකමගේ හතුරා. මං දැක්කා මේ පැත්තේ කරකිලත් යනවා. මං හිතුවා මොකක් හරි දෙයි කියලා වැඩක්. මං නම් කන්නේ ඔය බල්ල අහක දැම්මත් ඕක මොකද අට වහදී මැරෙන දාට මැරි. මරණේ හරියට දැක්කම එහේ මරණ හතිය වල තිබුණා. මැරෙන දවසට මැරි. මං ඒකෙන් හැකින් මල්ල හැතිලා නෑ. ඒ හරිය ප්‍රශ්න කම්පන මොකුත් නෑ. වහදී කියලා ප්‍රශ්නේකුත් නෑ. මරලාය කියලා ප්‍රශ්නේකුත් නෑ. ගේ කඩාවිලා මැරිද? ඒ ප්‍රශ්නේකුත් නෑ. එහෙනම් මොකද වෙනස තියෙන්නේ? ඇයි එහෙම වැළුන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරව මරණ සතියාව නම් එහෙම එක වෙන්නේ නැහැ. එහෙනම් අපි බලන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරව මරණ සතිය ත්‍රිපිටකය තුලින් හොයාගන්න ඕනේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණනි මරණ සතිය වඩන භික්ෂුන් එහෙම මෙතන ඉන්නවා.
එක භික්ෂුන් වහන්සේ නමක් උත්තර දෙනවා. ස්වාමීනි මම වඩනවා. මහන ඔබ කොහොමද බලන්නේ? ස්වාමීනි එක මාසයක් මගේ ජීවිතයේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් නෑ. එක මාසයක් හරි ප්‍රමාද විහරණයෙන් ගත කළොත් ඒක මට විශාල පාඩුවක්. මේ ලැබුණ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නෑනේ මම. ඒ නිසා මම මාසයක් හෝ ප්‍රමාදයක් වෙනා නම් මට විශාල පාඩුවක් කියලා මම ප්‍රමාද නොවී අප්‍රමාදව මේ ආර්ය මාර්ගය වඩනවා. මං වඩන්නේ මෙහෙමයි. මහණි තව ඉන්නවද? ස්වාමීනි මමත් වඩනවා කියලා තව භික්ෂුන් වහන්සේ ළමක් උත්තර දෙනවා. මහණ ඔබ කොහොමද වඩන්නේ? ජීවිතයේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් නැහැ. ඒ නිසා අඩමසක් හෝ මට වෙන ප්‍රමාදයක් නැහැ. ඒක විශාල පාඩුවක් කියලා හිතනවා. ඒ නිසා අඩමසක් වා ප්‍රමාද නොවීම ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ කියලා හිතනවා. මම අප්‍රමාද උත්සාහ කරනවා. මම තව වඩනවා.